අයිබුවන් කියලා පිළිගන්නවා සද්දන්තය අපේ YouTube නාලිකාවට ඔයාලා හැමෝම. ඉතින් අපි කෙටි කාලයක විරාමයකට පස්ව තමයි නැවතත් හමු වෙන්නේ. ඔයාලා දන්නවා ඇති දැනටත් කොරෝනා වෛරසය නිසා ලංකාව තුළ උද්ගත වෙලා තියෙන වාතාවරණය. ඉතින් නිවෙස් වලට වෙලා ආරක්ෂිතව ඉන්න කියලා මතක් කරන ගමන් අද යමු අපි අපේ වීඩියෝ එකට. අපි කලින් වීඩියෝ එකෙන් කතා කළේ දරුණු මෝරුන් ඉස්සරහා ඩොල්ෆින්ලා මොන වගේ ප්‍රතිචාරයක් දක්වනවද කියලා. අද අපි කතා කරන්න යන්නේ ඩොල්ෆින්ලාගේ මධ්‍යසාර ඇබ්බැහිවීම ඇතුළු ඔවුන් සම්බන්ධ විශේෂ කරුණු 10ක් ගැන. අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මතක් කරන ගමන් රැඳී ඉන්න මේ වීඩියෝ එක අවසානයේ තෙක්ම. දහවෙනි කරුණ විදියට අපි හිතුවේ මුහුද ජීවත් වෙන විශාලම ඩොල්ෆින් විශේෂය තල්මසුන් විශේෂයක් ලෙස වැරදියට හැඳින්වීම පිළිබඳ ඔයාලට පැහැදිලි කරන්න. ඇත්තරම විශාලතම ඩොල්ෆින්ලා හඳුන්වන්නේ කිලර් වේල්, එහෙම නැත්නම් ඝාතක තල්මසුන් විදියට. ඒත් ඇත්තරම මේ තල්මසුන් විශේෂයක් නෙවෙයි. මේ ඩොල්ෆින් පවුලෙම තවත් සමාජිකයෙක් පමණයි. මෙයාලා ඔර්කා මසුන් කියලාත් හඳුන්වනවා. මීටර් 8ක් විතර දිගකිනුත් මෙට්‍රික් ටොන් 6ක් විතර බරකිනුත් සමන්විත වුණත් මෙයාලා මුහුදේ ජීවත් වෙන වේගවත්ම ශීරපායින් කියලාත් හඳුන්වනවා. පැයට කිලෝමීටර් 56ක වේගයක් පෙන්වමින් මෙයාලා ඒ බව තහවුරු කරලා තියෙනවා. විශාලම ඩොල්ෆින්ලා ගැන කිව්වහම ඒ පවුලේ පොඩිම සමාජිකයා ගැනත් කතා නොකර බෑනේ. හෙක්ටර්ස් ඩොල්ෆින්, එහෙම නැත්නම් එහිම උපවිශේෂයක් වෙන මෝස් ඩොල්ෆින් පවුලේ පොඩිම සමාජිකයින් නියෝජනය කරනවා. මෙයාලා කිලෝග්‍රෑම් 60ක විතර බරකිනුත් මීටර් 1.4ක විතර දිගකිනුත් යුක්ත වෙන බවයි ප්‍රකාශ වෙන්නේ. නවවෙනි කාරණය තමයි පරිණාමයේ අනුව ඩොල්ෆින් මසුන්ගේ සමීපතම ඥාතීන් වීමේ ගෞරවය අර්ධ ජලජ ජීවිතයක් ගත කරන හිපොපොටේමස්ලට ලැබීම. මීට වසර මිලියන 60කට පමණ පෙර ජීවත් වුන එකම ජීවී විශේෂයකින් හටගත් උපවිශේෂ දෙකක් තවදුරටත් පරිණාමයට ලක් වෙලා වසර මිලියන 40කට විතර පෙර කාලයේදී ඩොල්ෆින් වරුත් හිපොපොටේමස්ලත් බිහි වුණු බවට පිළිගැනෙනවා. අටවෙනි කරුණ තමයි ඩොල්ෆින් මසුන් ආහාර සැපීමකින් තොරව ගිල දැමීම. ඇතැම් පරීක්ෂකයින් පවසන විදියට ඔවුන්ට ආහාර සැපීමට අවශ්‍යතාවයක් ඇති වුණත් ඒ කිරීමේ හැකියාවක් නැති බවයි ප්‍රකාශ වෙන්නේ. ඔවුන්ට පිහිටලා තියෙන පැහැදිලි දත් ඔවුන්ගේ ගොදුරු අල්ලා ගැනීමටත් අල්ලා ගැනීමෙන් පසු රඳවා තබා ගැනීමටත් පමණක් භාවිතා වෙන බවයි ප්‍රකාශ වෙන්නේ. හත්වෙනි විශේෂ කරුණ තමයි ඩොල්ෆින්ලා සහ මිනිසුන් අතර පවතින සම්බන්ධතාවයට බොහොම ලොකු ඉතිහාසයක් පැවතීම. අතීත ග්‍රීක වාසියෝ ඩොල්ෆින්වරු පූජනීය සතුන් විදියට හැඳින්වුවා විතරක් නෙවෙයි. ඔවුන්ව ඝාතනය කිරීම මරණයෙන් කෙළවර වෙන අවාසනාවන්ත ඉරණමකට මඟ පාදනවා කියලාත් විශ්වාස කළා. ඩොල්ෆින් සතුන් මනුෂ්‍ය වර්ගයාගේ සහායකින් විදියටත් ඔවුන්ව දර්ශනය වීම සුබ ලකුණක් විදියටත් හඳුන්වනු ලැබුවා. නමුත් පුරාණ රෝමන්වරු සංගීතයට ආදරය කරන නමුත් දරුණු සත්ත්ව විශේෂයක් විදියට ඩොල්ෆින් ලව හඳුන්වපු බව පර්යේෂකයන් සොයාගෙන තියෙනවා. හයවෙනි කරුණ තමයි ශීරපායින් වීම නිසා කරමල් අහිමි ඩොල්ෆින් ලට මිනිසුන් වගේ අනිච්චානුගව, ඒ කියන්නේ තමුන්ගේ අනුදැනුමකින් තොරව හුස්ම ගැනීම සිදු කළ නොහැකි වීම. ඔවුන් හුස්ම ගන්නවා නම් ඒ සිදු කළ යුතු වෙන්නේ ඔවුන් විසින්ම හිතාමතා ඒ සිදු කිරීමෙන් පමණයි. ඒ කියන්නේ ඉච්ඡානුගව පමණයි. මේ නිසා ඔවුන් නින්දට යන්නේ වතුර මතුපිට පෘෂ්ඨයට වඩාත් ආසන්නව ඔවුන්ගේ වාසිදුරු විවෘතව තබාගෙන ගැඹුරු ජලයේ සැරිසරන්නේත් ජලයේ මතුපිටදී ලබාගත් හුස්ම පෙනහළු තුලම පුරවගෙන. පස්වෙනි සුවිශේෂී කරුණ තමයි ඩොල්ෆින්ලා නින්දට යන්නේ එක ඇසක් විවෘතව තබාගෙන වීම. ඊට හේතුව වෙන්නේ ඩොල්ෆින්ලා නිදාගන්න අවස්ථාවක ඔවුන්ගේ මොළයෙන් එක් අර්ධයක් පමණයි විවේකේ ලබාගන්නේ. අනෙක් අර්ධය විවේක නොගෙන ක්‍රියාකාරීව පවතිනවා. මොළයේ දකුණු අර්ධයේ ක්‍රියාකාරී නම් දකුණු ඇස විවෘතව තියෙනවා බලාගන්න පුළුවන්. පැය දෙකක පමණ කාලයකට පසු ක්‍රියාකාරීව පැවතුණු අර්ධයේ විවේක ගන්වලා අනෙක් අර්ධයේ ක්‍රියාකාරී වෙනවා. මේ නිදාගන්න විලාශය යුනිහෙමිස්ෆරික් ස්ලීප් ලෙස ඉංග්‍රීසි වලින් හඳුන්වනවා. මේ නිසා තමයි ඉච්ඡානුගව පමණක් හුස්ම ගන්න ඩොල්ෆින්ලට නින්දදී පවා හුස්ම ගන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඒ වගේම විලෝපිකයින්ගෙන් ආරක්ෂාවෙන්නත් මේ පුදුමාකාර නිද්‍රා විලාශය ඔවුන්ට උපකාරී වෙලා තියෙනවා. හතරවෙනි සුවිශේෂී කරුණ තමයි පර්යේෂකයන් විසින් සොයාගෙන තියෙනවා
නින්දදී ඩොල්ෆින්ලා අපි වගේම සිහින දකින බවට පර්යේෂකයින් මීට සාක්ෂි විදියට ඉදිරිපත් කරන්නේ නින්දදී පවා ඩොල්ෆින්ලාගේ වසා තැබෙන ඇසෙහි වේගවත් අක්ෂි චලනයන් සිදුවීම තුන්වැනි විශේෂ කරුණ තමයි සත්ව ලෝකයේ ස්පර්ම් වේල් ලෙස හඳුන්වන තල්මසාට පසුව විශාලතම මොලේ හිමි වෙන ඩොල්ෆින් පවුලේ සමාජිකයන්ට වීම මිනිස් මොලේ කිලෝග්‍රෑම් 1.3ක් පමණ බරකින් යුක්ත වෙනකොට ඩොල්ෆින් පවුලේ සමාජිකයෙකුගේ මොලේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 1.6ක් පමණ වෙනවා නමුත් අපි පළමුවෙන් කතා කළ ඕර්කා ඩොල්ෆින්ලාගේ මොලේ බර සාමාන්‍ය කිලෝග්‍රෑම් 7කට ආසන්න වෙනවා මිනිස් මොලේ න්‍යූරෝන බිලියන 16ක් පමණ දරාගෙන ඉන්නකොට ඩොල්ෆින්ලාගේ මොලේ න්‍යූරෝන බිලියන 37ක් පමණ දරාගෙන ඉන්නවා. එයින් ඩොල්ෆින්වරු අපිට වඩා බුද්ධිමත් බව නොකිය වුණත් සත්ව ලෝකයේ බුද්ධිමත් සතුන් අතරට ඔවුනුත් අයත් වෙනවා. මේ බුද්ධිමත් බව නිසාම සංකීර්ණ අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්ව ගන්න වගේම එකිනෙකා කෙරෙහි වූ සහකම්පිත ගුණාංග මොවුන් තුළ පවතිනවා. දෙවෙනි විශේෂ කරුණ තමයි ඩොල්ෆින්ලා විරුද්ධ ලිංගිකයින් සමග වගේම සමාන ලිංගයේ දරන සමාජිකයින් සමගත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම. ඒ කියන්නේ ඩොල්ෆින්ලා සමලිංගික ලක්ෂණ පෙන්වන සතුන් ගොඩට අයත් වෙනවා. මොවුන් එකම සහකරුවා හෝ සහකාරිය සමග මෙන්ම කණ්ඩායම් වශයෙන් උත් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන අවස්ථා තියෙනවා. පළවෙනි විශේෂ කරුණ තමයි මිනිසුන් වගේම ඩොල්ෆින්ලාත් මත්බවට ප්‍රිය කරන සතුන් වීම. මිනිසුන්ට වගේ ඩොල්ෆින්ලාට නෑනේ ඔය එක එක මාදිලිය විස්කි බ්‍රැන්ඩි. ඉතින් මේ වෙනුවට ඔවුන් අපූරු ආදේශකයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි පෆර් ෆිෂ් ලෙස හඳුන්වන අනතුරකදී දේහය පුම්බා ගන්නා මාළුව. මේ මත්ස්‍ය විශේෂයේ මිනිස් අපිට අතිශයින් විෂසහිත වෙන්නේ මේ මාළුන් අනතුරකදී නිකුත් කරන ටෙට්‍රාටොක්සින් කියන න්‍යූරෝටොක්සිනේ නිසා. මෙම ටොක්සිනේ සුළු ප්‍රමාණයකින් මිනිස් ජීවිතය අහිමි කළත් ඩොල්ෆින් වරයෙක්ට තාවකාලික මත්බවක් ලබා දෙන්න පමණයි මේ විෂයට පුළුවන්. මේ නිසා ඩොල්ෆින්ලා මේ මාළුවෙක් හමු වුණාම කටින් කටට පාස් කරලා බිය වද්දලා ඒ නිකුත් කරන න්‍යූරෝටොක්සින් එක පානය කිරීමෙන් මත් වෙනවා. හැබැයි ඒ මත්ස්‍යාව මරණයට පත් නොකිරීමටත් ගිල නොදැමීමටත් මේ ඩොල්ෆින්ලා වගබලා ගන්නවා. සිහින දැකීම අතින් සමලිංගික ක්‍රියාකාරකම් අතින් වගේම මත්බවට දක්න ප්‍රියතාවය අතින් ඩොල්ෆින්ලා හිපොපොටේමස්ලාට වඩා මිනිස් අපට නෑකම් කියන බවයි මට හිතෙන්නේ. ඒ ගැන ඔයාලා හිතන දේ පහලින් කමෙන්ට් කරන ගමන් අපිව අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන දැනගන්න ෂෙයා කරන්න. ඔයාලා නුදන්න තව බොහෝ දේ අරගෙන අලුත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන තෙක් ඔයාලට සුබම සුබ දවසක්.